ටෙන්ඩරයකට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා. බොහෝ විට අපි අසා තියෙන්නේ අල්ලස කප්පම දූෂණේ කප් ගැසුවන් දේශපාලඥයන් කියලා. නමුත් පසුගියදා සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේෂ් මරු කතාවක් කිව්වා. ඒ තමයි ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියකගෙන් කප්පම් ඉල්ලලා කියලා. රවි කියන විදිහට මේ කප්පම ඉල්ලලා තියෙන්නේ අමාලි රඹුක්වැල්ලගෙන්. අමාලි සෞඛ්‍ය ඇමති වෙච්ච තමන්ගේ අප්පච්චිට උදව් කරන්න කියලා අමාත්‍යාංශයේ වැඩට යනවා එනවා. ඕක අමාත්‍යාංශයේ කවුරුත් දන්නවා. වැටුපක් දීමනාවක් ගන්නෙත් නෑ කියලායි කියන්නේ. ඒ කියන්නේ ස්වේච්ඡා සේවයක්. ඒ වුණාට අප්පච්චි වැඩ කරන්නේ දෝනියෙන්ද කියන විදිහටලු. ඇමතිකින් වැඩක් කරගන්න එන ඕන කෙනෙක් අමාලිව අල්ලගන්නම බලන්න. කුමුදේෂ් කියන විදිහට ඇමති දියණිය ඔය කේස් එකට පැටලිලා තියෙන්නේ ඒ නිසාලු. අදාළ ටෙන්ඩරයට අනුමැතිය දීමට නම් සිය විශ්‍රාම වයස දීර්ඝ කර දෙන්න කියලා තමයි අදාළ අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලුව කියන්නේ. විශ්‍රාම යෑමෙන් පසු ජීවත් වීම සඳහා වැඩිමිල ලාංසෝ ඉදිරිපත් කළ ආයතනයට එය ලබා දීම අත්‍යවශ්‍ය බවත් මේ ලේකමා අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇති බවත් කුමුදේෂ් කියනවා. මේ කියන ටෙන්ඩරය BES ඇලෛරක් PG ඇලෛරක් කොවින් ඇලෛරක් 19 ඇලෛරක් 2021 ඇලෛරක් 31E ගෝලීය අරමුදල හරහා තමයි මේ මිලදී ගැනීම සිදු කිරීමට අපේක්ෂිත බව කියන්නේ. ආරංචිවල හැටියට ඔය කියන ටෙන්ඩර් එකට වැඩිම මිලක් ලන්සු තියලා තියෙන්නේ ඩෙල්මේජ්ලා. අඩුම ලන්සුවට වඩා මිලියන 500ක් වැඩි. ටෙන්ඩර් කමිටියේ ලොක්කෙක් කියන්නේම ඒ වැඩිම ලන්සුවට දෙන්නම ඕනේ කියලාලු. මේ වෙනකොට ඒ වෙනුවෙන් ටෙන්ඩරේ පිරිවිතර පවා වෙනස් කරන්න ඒ ලොක්ක කටයුතු කරලා කියලා තියෙනවා. කොහොමටත් අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ කාලෙකම ඉඳලා හොර ගුහාවක්. ඒ නිසාම සමහරු පක්ෂයේ පාවල දීලා හරි සෞඛ්‍ය ඇමති වෙන්න දඟලන එකේ පුදුමයක්වත් නැහැ. නමුත් රට තියෙන්නේ සෙල්ලම් තැනක නෙවෙයි. රට තිබෙන්නේ දරුණු ආර්ථික කඩාවැටීමක් හමුවේ. අර්බුදෙන් ගොඩ යෑමේ යම්තල් ලකුණු පෙනුනත් අවදානම නම් කොහෙත්ම පහව ගිහින් නැහැ. රටක් ආර්ථික වශයෙන් දරුණු කඩාවැටීමකට ලක් වූ විට භයානක ආයුරින් අවදානමකට ලක්වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩපණ වුණොත් සිදුවන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ දුෂ්කර මොහොතේ පවා මෙවර ලීඩර් රෙඩ් ඇලර්ට් එක සෞඛ්‍ය ක්ෂේත්‍රයට දෙන්න අපි හිතුවේ ඒකයි. සෞඛ්‍ය විෂය භාර රඹුක්වැල්ලට ඇමතිතුමා අන්තිම දුක් විඳලා හොයාගන්න ඩොලර් ටිකෙන් කොටසක් සෞඛ්‍යට වෙන් කරන්නේ මේක මිනිස් ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක් නිසා. අන්න ඒ නිසා හම්පඩ ලේකම්ලට පිදෙනි දෙන්න ටෙන්ඩර් දානවද නැත්තම් සෞඛ්‍ය සේවයේ සැබෑ අවශ්‍යතාව වෙනුවෙන් ටෙන්ඩර් දානවද කියලා මුලින්ම හරි තීරණයක් ගන්න වෙයි. සෞඛ්‍ය ඇමති ඔබතුමාද දෝනියෙන්දද කියන එකත් තීරණය කරන්න වෙයි. මේක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි ඇමතිතුමා. උපදේශකමකට සාදුල ගත්තට අපි මුකුත් කියන්නේ නැහැ. හැබැයි ජාතික සෞඛ්‍ය එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. අන්න ඒ නිසා වේලාසනින්ම රෙඩ් ඇලර්ට් එක දුන්නේ. ඒ වගේම තමයි අපිත් ඇලර්ට් එකේ ඉන්නේ. අනේ නිසා සෞඛ්‍ය වගේම රටේ ආර්ථිකය ගැනත් හිතලා ටිකක් මීටරෙන් වැඩ කරන්න. චම්පික වුණාට කමක් නැහැ. එයා කියන මේ කතාවත් අහලා බලන්න. ඒ වගේම අපි දැකපු දෙයක් තමයි මේ ඖෂධ සපයන ආයතනවල තිබෙන සම්බන්ධීකරණයේ අඩුපාඩු. අපි දන්නවා කම්පැනියක් තියෙනවා රටේට අයිති ඖෂධ අධිකාරිය SPC එක. ඒකෙන් තමයි ඖෂධ ගෙන්නන්නේ. ඖෂධ බෙදා හැරීම සඳහා රජයට අයිති MSD එක තියෙනවා. ඒ වගේම ඖෂධ නිපදවීම සඳහා රජයට අයිති ආයතනයකට SPMC එක තියෙනවා. ඒ වගේම ඖෂධ නියාමනය සඳහා NMRA එක තියෙනවා. තව පුජ්ජලිකංශය ගෙන්නනවා. නිදහස් සෞඛ්‍යය කිව්වට මොකද? අද 55% සෞඛ්‍යයට වියදම් කරන සල්ලි යන්නේ පුජ්ජලයින්ගේ පොකට් එකේ. රජයේ ආයෝජනය 45යි. එම නිසා මේ තත්ත්වයට එක්ක අපි බලන්න ඕනේ මේ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තියෙනවද කියලා. අපිට වාර්තා වෙච්ච ආකාරයට හදිසි මිලදී ගැනීම කරන්න වර්ෂයකට ඒ වෛද්‍ය අධිකාරීවලු රුපියල් බිලියන 15ක් ගරු ඇමතුමා
වැය කරන ඒ විශාල සංඛ්‍යාවක්. ඔබතුමා ඖෂධ වලටම මෙතන තියෙන 74යි 15 කියන්නේ විශාල ගාණක්. ඒතර මේක වෙලා තියෙන්නේ කවර අඩුපාඩුවක් නිසාද? MSD එකට මේ පිළිබඳව ගණන් හිලව් රටේ ඖෂධ පිළිබඳව net පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක වෙනවයි කියලා කෝප් එකට වාර්තා කළා. එහෙම පරිගණක පද්ධතියකටත් ආයෝජනය කළා තියෙද්දි මේ ආකාරයේ හිඟයන් අවට කලාපේ රෝහල් වල පවතින්න පුළුවන්ද?